Hello, ogalanda kohomada? Ogalang itamathma adaren piliganno adath video ekata. Ithin ada video eken api katha karanna balaporottu wenne green card lottery ekak gana sampurna visarayak ada video eken katha karana. Ithin me wenakorath ogolo American dream ekak jayagrahanaya karanna eka vidinna balaporottu wen innona nan asawen innona nan digata mada video ekak balan. Ithin mulima prarthana karana ogalange seluma balaporottu ishta wenna kiyala. Ithin me wenakorath dan godak denek ready wela athi apply karanna. Mokada October maase labana maase thamai ogalanta awasthawa labenne e sandaha ayudum karanna. ඉතින් එහෙම green card එක win කළාට පස්සේ ඔයගලන්ට අපි හැමෝම නේද මේ පෑත් එකේ අවසානයේට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක. American passport එක win කරලා නේද ජයග්‍රහණය කරන්න අවසානයේ. මේක තමයි කඩේම අපේ. අපි මේ හැම දෙයක්ම කරන්නේ නේද ඇමරිකාවට ඇවිල්ලා මේක ලබා ගන්නනේ. ඉතින් මේ සඳහා යන ගමනට ඔයගලන්ට අත්වලක් වෙන්න අද video එකෙන් මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද video එකේ අපි කතා කරන්න විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ green card lottery එක කියන්නේ මොකක්ද? ඇයි මේ ඇමරිකානු රජය මේ වගේ දෙයක් ලබා දෙන්නේ රටවල වලට? හැම රටකටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් Luckily, Sri Lanka ayat no, eating ay may wag yedak tin, saha kohomod may kada dum karane mono adati no ne sudu sukam, ir pas ogulo may kaja grahane kalata passe, ogulo kohomod mono adu ogulan labine benefits, ir pas mono adu karane no ne kira tamay, adi video keng kata karane, eh nang digit ma video kata ke kata lain, api patang gamu, may life it tomi. Green card එක එහෙමත් නැත්නම් permanent resident එහෙමත් නැත්නම් lawful permanent resident එහෙමත් නැත්නම් LPR මේ හැම නමකින්ම හඳුන්වන එකම දේ. ඉතින් ඉස්සර green card කියලා කියනවා. ඕගලන්ට හම්බෙන මේ card එක කොළපාර නිසා. ඉතින් මේ හැම නමකින්ම මම කිව්ව නම් වලින් හඳුන්වන එකම දේ ස්ථිර පදිංචි ඇමරිකාවේ ස්ථිර පදිංචිය ලැබෙනවා කියන එක තමයි permanent resident ඕගලන්ට ලැබෙනවා කියන්නේ green card win කරනවා කියලා කියන්නේ. ඉතින් මෙහිදී ඕගලන්ට ගොඩාක් දේවල් ලැබෙනවා. මේක ලැබුණාට පස්සේ ඕගලන්ට ඇමරිකාවට ඇවිල්ලා ඇමරිකාවේ පුරවැසියෙක් විදිහටම ජීවත් වෙන්න පුළුවන්. හැබැයි පුරවැසියෙකුට ලැබෙන වෝට් කරන්න, ඒ කියන්නේ ඡන්දය දාන්න ලැබෙන අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රධාන දෙයක්. ඉතින් ඒක ඇරෙන්න අනිත් හැම දෙයක්ම ඕගලන්ට විඳින්න පුළුවන් පුරවැසියෙක් වගේම permanent resident ස්ථිර පදිංචිය ලැබුණාම ඕගලන්ට ඉගෙන ගන්න පුළුවන්, ඕගලන්ට ජොබ් කරන්න පුළුවන්, රටෙන් එළියට යන්න එන්න පුළුවන්, වීසා ගන්න ඕනේ නැහැ. සරෙන් සරට ඉතින් මේ වගේ අනගි අවස්ථාවන් ලැබෙනවා ඕගලන්ට මේ ස්ථිර පදිංචිය permanent resident එක win කළාට පස්සේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු ඇයි ඇමරිකානු රජය විසින් මේ වගේ green card ලොටරියක් පවත්වන්නේ. මොකක්ද මේකෙන් ඇමරිකානු රජය බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් දැන් ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණෙනකොට ඔවුන්ගේ විවිධත්වයක් ඇමරිකාව බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ උදාහරණයක් විදිහට ගත්තාම ඉන්දියාව, චීනය සහ මෙක්සිකෝ වගේ රටවල් වලින් ඔල්රෙඩි දැන් මේ රටට සංක්‍රමණිකයන් බොහෝ පිරිසක් ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒ වගේ රටවල් සඳහා මේ දිනුම් ගැදීම සිදු කරන්නේ නැහැ. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ විවිධත්වයක් බලාපොරොත්තු වෙන නිසා ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණලා තියෙන අඩු රටවල් බලලා තමයි ඔවුන් මේ දිනුම් මැදීම සිදු කරන්නේ. ඉතින් මුලින්ම සඳහන් කළා වගේ වාසනාවට ලංකාවේ ඕගලන්ටත් මේ අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ දිනුම් මැදීම සිදු කරන්නේ වසරේ ඔක්තෝබර් මාසයේ දිනක ඉඳන් නොවැම්බර් මාසයේ දිනයක් දක්වා මේ දිනුම් මැදීම සිදු කරනවා. තවමත් වෙබ්සයිට් එකේ දාලා නැහැ මට හරියට දිනය ඔයගලන්ට සඳහන් කරන්න. නමුත් සූදානමින් ඉන්න ඔක්තෝබර් මාසයේ මුල හෝ දෙවෙනි සතිය ඇතුළතදී මේ දිනුම් මැදීම බොහෝ විට සිදු කරනවා. ඉතින් පසුගිය කාලවල අපි දැක්කම පසුගිය වසරවල අපි සංසන්දනය කළාම අපිට ඒ විදිහට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉඳන් නොවැම්බර් මාසයේ දෙවෙනි හෝ තුන්වෙනි සතිය දක්වා මේ දිනුම් මැදීම සිදු කරනවා. ඉතින් මම මේ වීඩියෝ එක දැන් කරන්නේ මොකද ඔයගලන්ට කාලය තියෙනවා, ඒ සඳහා සූදානම් වෙන්න මම මේ කියන දේවල් රෙඩි කරගන්න කාලය තියෙනවා. ඉතින් මාසයක්වත් නැහැ. හැබැයි ඔයගොල්ලෝ දැන් දැන්ම සූදානම් වෙන්න ඕනේ හරියට මගේ වීඩියෝ එක අහලා බලලා මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. එහෙනම් ඔයගලන්ට පුළුවන් රෙඩි කරගන්න. ඉතින් green card lottery එක ගැන ඔයගොල්ලෝ ගොඩක් තැන්වලින් ගොඩක් දේවල් අහලා දැකලා ඇති. ඉතින් සමහර දේවල් හරි දේවල් අහලා දැකලා ඇති, සමහර වැරදි ඇති. ඉතින් අපේ වීඩියෝ එකෙන් අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට නිවැරදිම තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දෙන වෙබ්සයිට් මේ දෙන ලින්ක්ස් හරහා යන ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහිලා බලන්න. අද ගොඩක් කතා කරන දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ විශේෂයෙන්ම දානවා. ඒ ලින්ක්ස් වලට යන්න, ඒ වෙබ් අඩවි වලට ගිහිල්ලා බලන්න, හරි විස්තර දැනගන්න. මොකද පරස්පර විරෝධී අදහස් තියෙන්න පුළුවන් නේද අන්තර්ජාලයේ. ගොඩක් එක එක දේවල් කියලා වීඩියෝස් හෝ වෙබ්සයිට්ස් වල එක එක දේවල් තියෙන්න පුළුවන්. නමුත් හරි දේවල් තෝරගෙන හරි මාර්ගයේ ගිහිලා හරියට ඇප්ලයි කරන්න, නැත්නම් ඔයගොල්ලන්ගේ මේ ඇප්ලිකේෂන්ස් අවලංගු වෙන්න ඉඩ කඩ වැඩි. ඉතින් ඔයගොල්ලන්ට නිවැරදි දැනුමක් ලබා දෙන්න තමයි අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ green card lottery එකට එහෙමත් නැත්නම් diversity visa program කියලා කියනවා. ඉතින් 2023 වසරට තමයි ඔයගොල්ලන්ට මේ අවුරුද්ද දැන් ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. මේකට ඇප්ලයි කරන්න ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ දැන් සර්ච් කරනකොට හරි වෙබ්සයිට් එක තෝරගන්න ඕනේ ඔයගොල්ලෝ. එහෙම නැත්නම් ගොඩාක් ස්කෑම්ස් තියෙනවා. ඔයගොල්ලන්ගේ පෞද්ගලික තොරතුරු ඉල්ලනවා, ඔයගොල්ලන්ගේ credit card numbers එහෙම ඉල්ලනවා. ඉතින් ඒවා apply කරන්න එපා. මොකද
hari government Amerika unu government nikeng dila tiene website ekke ogolanta kisima mudalak væy wenne neha ogolu win kalaata passe visa walata yana mudalak tena eka gena api passe katha karamu namuth apply karanna ogolanta kisima mudalak væy wenne nomileye tamai me lottery eka ogolanta dinum medima me karanne Amerika unu rajaya visin me handa harima kalpanawen nivaradi website ekak harita thoraganna mokada ehema nathi unoth in ogolange application ekak avalangu wenawa iten me sandaha ogolu ayudum karanna ona harima website ekak tamai mama eka description ekek danna ogolanta card ekak danna screen එකේ දැන් බලන්න පුළුවන් dvprogram.state.gov කියන වෙබ්සයිට් එක තමයි හරිම වෙබ්සයිට් එක. ඔගොල්ලෝ අන්න ඒ වෙබ්සයිට් එකට යන්න කිසිම අනිත් දේවල් පාවිච්චි කරන්න එපා. හැම දෙයක්ම තියෙනවා. මම ඔයගලන්ට වීඩියෝ එකේදීත් පෙන්නන්නම් කොහොමද ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට ඔගොල්ලෝ දැන් ඉස්සරහට කතා කරන කර ඔයගලන්ට බලන්න පුළුවන්. දිගටම වීඩියෝ එකත් එක්ක එකතුලා ඉන්න. ඒ වෙබ්සයිට් එකට ගියම ටිකක් ඔයගලන්ට ඉංග්‍රීසි දැනුම අඩු කෙනෙක් නම් ටිකක් කම්ප්ලිකේටඩ් වෙන්න පුළුවන්. නමුත් ඔයාට දැන් ඇප්ලයි කරන්න තනියෙන් බැරි නම් ඔයාට පුළුවන් තව කාගේ හරි උදව්ව ඉල්ලගන්න. ඉතින් ඉල්ලගෙන මම අද මේ කතා කරන විස්තර ඔක්කොම එකපාර ලෑස්ති කරගන්න. මොකද මේ සඳහා ඔයාට ලැබෙන්නේ පැයක වගේ කාලයක් තමයි මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඔයාට ලැබෙන්නේ. එතකොට හදිසිය දැන් ඔයා ගාව මේ තොරතුරු තිබුණ නැත්නම් ඔයාට පැයදී හට මෙහාට ගිහිල්ලා ඔයාගේ ෆයිල්ස් ඇදලා මේ තොරතුරු හොයන්න වෙනවනේ. ඒ නිසා මුලින්ම ඔයාගේ විස්තර ටික එක ළඟට ගන්න. ඔයාගේ ෆැමිලි කයටත් ඔයා ඇප්ලයි කරනවා නම් ඔයා මූලික ආයුධම් කරු විදිහට දාන්න. දාලා ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් වැඩි කෙනාව දානවා. ඇමරිකල නම් හස්බන්ඩ් හරි වයිෆ් හරි මේ අදාළ සුදුසුකම් තියෙන පුද්ගලයාව මූලික ආයුධම් කරු විදිහට දාලා ඔයගලගේ බබාව පවුලේ කෑව බබාලව ඊළඟට දාන්න පුළුවන්. ඉතින් මේ හැමෝගෙම විස්තර ඉස්සෙල්ලාම ළඟට ගන්න. මම මේ පොඩි පොඩි ටිප්ස් කියන්නේ. ඉතින් ඒ දේවල් ගත්තාම ඔයාලට වැඩි කාලයක් යන්නේ නැහැ. එහෙට මෙහෙට දුවන්න ඕනේ නැහැ. පිළිවෙලට ඔයාගේ ආයුධම් කරන්න පුළුවන්. ඔයාගේ විස්තර දාලා නිවැරදිව වරදින්නේ නැතුව. ඉතින් සෑම වසරකම මුළු ලෝකයෙන්ම මේ තෝරාගත් රටවල් අතරින් ආයුධම්පත් ආයුධම් කරුවන් 55,000කට වගේ විශාල ප්‍රමාණයකට මුළු ලෝකයටම ඇමරිකානු රජය විසින් මේ අවස්ථාව මේ උදා කරලා දෙනවා මේ චාන්ස් එක. ඉතින් එක රටකට සාමාන්‍යයෙන් උපරිම ජයග්‍රහකයන් ප්‍රමාණයක් බලනවා නම් 3,850ක් වගේ උපරිම ප්‍රමාණයක් තෝරගන්නවා. ඉතින් ඔගොල්ලොත් මේ චාන්ස් එක මග හරගන්න එපා. මේ සැරේ දැන් ගිය සැරේ චාන්ස් එක ලැබුණ නැත්නම් ඔයා ඇප්ලයි කරලා ඔයා වින් කළේ නැත්නම් ඔයා ආයෙමත් මේ සැරේ ඇප්ලයි කරන්න ඕනේ. ඔයා බලන් හිටියොත් දැන් ඔයාට රිසල්ට්ස් මුකුත් ආවේ නැහැ. ඒක ඔටෝ රිනියු වෙනවද දන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන් ආයෙමත් මේ සඳහා ආයුධම් කරන්න ඕනේ. ඉතින් ආයෙමත් සැරයක් ට්‍රයි කරන්න. මොකද ට්‍රයි කරන්න ඕනේ නේද ජයග්‍රහණය කරන්න. ගිය සැරේ මිස් වුණා නම් ආයෙ මේ සැරෙත් උත්සාහ කරලා බලන්න. මොකද ලොකු අවස්ථාවක් මේක ඇමරිකානු රජය විසින් ලබා දෙන. ඉතින් මේකට ආසයි නම් ඔගොල්ලෝ ඔයගලන්ට පුළුවන් නොමිලේම මේ වාසනාව මම නම් කියන්නේ ඒක ලොකු වාසනාවක්. ඉතින් ලබා ගන්න උත්සාහ කරන්න. රොයින් කාඩ් ලොටරිය එක රෑන්ඩම්ලි තමයි පික් කරන්නේ. විනස්ලා පික් කරන්නේ. ඔයගලන්ට ජයග්‍රහණය කළාද නැද්ද කියලා බලන්න පුළුවන්. ඊළඟ අවුරුද්දේ මැයි මාසයේ දින එක තමයි සාමාන්‍යයෙන් විනස්ලා ඔයගලන්ට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක රෑන්ඩම්ලි පික් කරන්නේ. ඔක්තෝබර් මාසයේ දිනක ඉඳන් නොවැම්බර් මාසයේ දිනයක් වෙනකන් තමයි අවස්ථාව ලැබෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් ඔක්තෝබර් 10 කිව්වොත් නොවැම්බර් 15 වගේ කිව්වොත් ඉතින් මේ සම්පූර්ණ කාලයේදී ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් අවසාන දිනය වෙනකම් ඉන්නපා. මොකද ඇමරිකාවට නොවැම්බර් 15 වුණොත් ලංකාවට 16. එතකොට ඔයගොල්ලෝ හදිස්සියේ අවසාන දිනේ ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන හිටියොත් ඔයාගේ ඇප්ලිකේෂන් එක අවලංගු වෙන්න පුළුවන් කාලය අවසන් වෙලා. ඒ නිසා දවසකට හෝ දෙකකට කලින් උපරිමයෙන් උත්සාහ කරන්න කියලා මම කියනවා. මොකද මේ සම්පූර්ණ කාලයේදීම ඔයගොල්ලෝ ඇප්ලයි කරන ඇප්ලිකේෂන්ස් වලංගුයි. ඒ නිසා මේ කාලයේදී ඕන කාලයකදී කරන්න පුළුවන්. රෑන්ඩම්ලි පික් කරන නිසා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට මේ කාලය ඇතුළතදීම ඇප්ලයි කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් ඔගොල්ලෝ මේ සඳහා ඇප්ලයි කරනකොට ගවර්න්මන්ට් වෙබ්සයිට් තෝරගන්න .gov කියලා අවසන් වෙන වෙබ්සයිට්. මම ඉස්සෙල්ලා කිව්ව වෙබ්සයිට් එකත් ඒ විදිහටමයි. මොකද dvprogram.state.gov එක ගවර්න්මන්ට් එකෙන් ඔගොල්ලන්ට තියෙන වෙබ්සයිට් එක ඇප්ලයි කරන්න මේ DV ප්‍රෝග්‍රෑම් එකට, ග්‍රීන් කාඩ් ලොටරිය එකට. ඊට පස්සේ travel.state.gov කියලා තියෙනවා. මේ වෙබ්සයිට් එකට ගියාම ඔගොල්ලන්ට හැම විස්තරයක්ම A to Z ඔගොල්ලන්ට තියෙන ඔගොල්ලන්ගේ කරන ජොබ්, ඔගොල්ලෝ කරන ජොබ්ස් අනුව ඔගොල්ලන්ව මේකට සුදුසුකම් ලබනවද මේ වගේ ගොඩාක් විස්තර දෙන. මම ඔයගලන්ට ඒ වෙබ්සයිට් එකෙත් පෙන්නන්නම් කොහොමද ඔයගලන්ට යන්න ඕනේ, මොනවද ඒක බලන්න ඕනේ, ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට. චුට්ටක් මම ඔයගලන්ට ඒ දේවලුත් පෙන්නන්නම් අද වීඩියෝ එකේ. මම දැන් මේ වීඩියෝ එක මෙහෙම කළාට දැන් ගිහිල්ලා ඇප්ලයි කරන්න හදන්න එපා. මොකද තාම ඔයගලන්ට වලංගු නැහැ ඇප්ලයි කරන්න. ඒ වලංගු දිනය වෙන්නේ ඔක්තෝබර් මාසයේ දිනයක් තමයි. ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්කම ලැබෙන තාම වෙබ්සයිට්ස් වල දාලා නැහැ කවදද කියලා. ඉතින් ඒ වෙනකොට මම ඔයගලන්ට ඇප්ලිකේෂන් එක ෆිල් කරන වීඩියෝ එකකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයගලන්ට වැඩි අවබෝධයක් ලැබෙයි කොහොමද මේ ෆිල් කරන්නේ කියලා. ඉතින් ඒ නිසා දැම්ම ගිහිල්ලා බලලා මගෙන් අහන්න එපා. නෑකි වැඩ කරන්න යන්නේ, ලින්ක් එක වැඩ කරන්න යන්නේ කියලා. මොකද මගේ කලින් වීඩියෝ එකේ
ඇමරිකාවට එන්න පුළුවන් ක්‍රම හතක් යටතේ කරපෙකෙත් මම ලින්ක් එක දාලා තිබුණා විස්තර දැනගන්න. නමුත් ඔයගොල්ලෝ ගිහිල්ලා ඒකට ඇප්ලයි කරන්න උත්සාහ කරලා කරන්න බෑනේ කියලා කියලා තිබුණා. දැන් පුළුවන් ඔයගලන්ට ගිය සැරේ දාපු අයගේ රිසල්ට්ස් බලන්න විතරයි. ඉතින් එතකොට ඔයගලන්ට කන්ෆර්මේෂන් නම්බර් එකක් කියලා නෝ ඒ කන්ෆර්මේෂන් නම්බර් එක මොකද්ද කියලා ඔයගොල්ලෝ මගෙන් අහලා තිබ්බ. ඒ අහන්නේ ගිය සැරේ ඇප්ලයි කරපු අයගේ රිසල්ට්ස් බලන්න කන්ෆර්මේෂන් නම්බර් එක. ඔයගොල්ලෝ අලුතෙන් ඇප්ලයි කරනවා නම් තාම ඔයගලන්ට ඇප්ලයි කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ විස්තර ටික කියන්නේ ඔයගොල්ලෝ රෙඩි වෙන්න. ඔයගලන්ගේ දේවල් ලෑස්ති කරගෙන ඔක්තෝබර් මාසයේ වෙනකොට බොහෝ විට පළවෙනි සතියේ හෝ දෙවෙනි සතියේ තමයි බොහෝ විට ඉතින් අවස්ථාව ලැබෙන්නේ. ඉතින් රෙඩි වෙලා ඉන්න ඇප්ලයි කරන්න. අපි එහෙනම් ඊළඟට බලමු දැන් ග්‍රීන් කාඩ් ලොටරි එකට ඔයාට මොනවද අවශ්‍ය වෙන්නේ, ඔයාට මොනවද තියෙන්න ඕනේ සුදුසුකම් කියලා. ඉතින් මුලින්ම ඔයාට තියෙන්න ඕනේ වලංගු විදේශ ගමන් පළපත්‍රයක්. මොනා කරන්නත් පාස්පෝට් එකක් තියෙන්න ඕනේ නේද? රටකින් රටකට යන්න පාස්පෝට් එක තියෙන්න ඕනේ. ඔයාට වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තියෙන්න ඕනේ. බලන්න dates check කරන්න, expire වෙලාද බලන්න, expire වෙලා නම් අලුතෙන් හදාගන්න, passport නැති කෙනෙක් ඉන්නව නම් අලුතෙන් හදාගන්න. ඉතින් ඔයාගේ බලන්න passport එක හරියට තියෙනවද කියලා dates check කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාට ඕනේ 2x2 photo එකක් ඕනේ. size එක photo එක 2x2 වෙන්න ඕනේ. ඉතින් මේක ගන්න ඕන පොඩි පොඩි ක්‍රම ටිකක් තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට ලංකාවේ studio එකකට ගිහිල්ලා කිව්වහම මේ සඳහා ෆොටෝ එකක් ඕනේ කියලා මං හිතන්නේ ගොඩාක් ස්ටුඩියෝස් වලින් දන්නවා. ඉතින් එහෙමත් නැත්නම් ඔයාට කියන්න පුළුවන් මේ සයිස් එකේ ඕනේ. විශේෂයෙන්ම වයිට් බෑග්‍රවුන්ඩ් එකේ ඔයා ෆොටෝ එක ගන්න ඕනේ. ලස්සනට ඇඳලා යන්න. ඔයා තරුණ කෙනෙක් නම් ලස්සනට පිළිවෙලට වැදගත් විදිහට ඇඳලා යන්න. ෂර්ට් එකක් අඳින්න. බොය් කෙනෙක් නම් ටයි එකක් දාන්න, පුළුවන් නම් බ්ලේසර් එකක් දාන්න. කාන්තාවක් නම් ලස්සන බ්ලවුස් එකක් ඇඳලා, වැඩිහිටි කෙනෙක් නම් සාරියක් කරනත් ඇඳලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කැමති විදිහට හැබැයි ලස්සනට ඇඳලා යන්න, ප්‍රියමනාප විදිහට ඇඳලා යන්න. ඉතින් වයිට් බෑග්‍රවුන්ඩ් එකේ තොප්පි දාන්න එපා, සන්ග්ලාසස් දාන්න එපා, කණ්ණාඩි දාන්න එපා. කණ්ණාඩි දාන කෙනෙක් නම් මතක් කරලා එක රිමූව් කරලා ෆොටෝ එක ගන්න. මොකද නැත්තම් මේවා නිසා වළංගු වෙන්න පුළුවන් හැකියාව වැඩි. දන්න කෙනෙක් වුණත් ග්‍රීන් කාඩ් සම්බන්ධව, නමුත් මේ ෆොටෝ එක ගන්න ගියාම සමහරවිට පොඩි පොඩි දේවල් නිසා වළංගු වෙන්න පුළුවන්. ඒ නිසා සැලකිලිමත් වෙලා හරියට ගන්න. ස්කාෆ් දාන්න එපා, හෙඩ්සෙට් දාන්න එපා. ඉතින් සර්කල් මැත්තල මේ ෆොටෝ එක ගන්න. ඉතින් ඔයාලා මේ ගන්න ෆොටෝ එක පසුගිය ආසන්න මාස 6 ගත්ත ෆොටෝ එකක් වෙන්න ඕනේ. පරණ ෆොටෝ දාන්න එපා, පරණ ෆොටෝ ගන්න එපා. ඉතින් ලස්සනයි කියලා ටිකක් ඕවර් විදිහට ඇඳලා ඉන්න, ඕවර් මේකප් එහෙම දාගෙන ඉන්න, ඕවර් ඔයාගේ එක්ස්ප්‍රෙෂන්ස් පෙන්නගෙන ඉන්න ෆොටෝස් සිලෙක්ට් කරගන්න එපා, දාන්න එපා. මද හිනාවකින්, මද එක්ස්ප්‍රෙෂන්, සාමාන්‍ය එක්ස්ප්‍රෙෂන්ස් පෙන්නලා සාමාන්‍ය හිනාවකින් ඔගලන්ට ඔය ෆොටෝ එක ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ හරි නිවැරදි ෆොටෝ එක ගන්න ඒ විදිහට හිතලා, අර හෙල්මට් එහෙම විශේෂයෙන් ඔගොල්ලෝ දන්නවන්නේ නේද, හෙල්මට් දාන්න එපා. ඒ වගේ කරුණු ගැන විශේෂයෙන් සැලකිලි මතන. මොකද මූණ ආවරණය නොවෙන්න ඔයාගේ හරියට ෂෝල්ඩර්ස් තියාගෙන, උරහිස් තියාගෙන මූණ ආවරණය නොවෙන්න, කොණ්ඩෙන් මූණ වැටෙන්න පැත්තක් එහෙම වැහෙනවා නම් එහෙම වැහෙන්නේ නැති වෙන්න ලස්සනට ක්ලියර් එකට හරියට පැහැදිලි වේ ඡායාරූපය ගන්න. ෆොටෝ එක ගන්න නිවැරදි ආකාරය ගැන වෙබ්සයිට් එකෙත් වෙබ් අඩවියෙත් විස්තරයක් කියලා තියෙනවා. ඉතින් මම ඒකේ ලින්ක් එකක් දාන්නම්. ඔයගලන්ට එතකොට තෙන්ට ගිහිල්ලා ඒ විස්තරය අනුව ඔයගලන්ට පුළුවන් ඩිස්කොලිෆයි වෙන්න නැතුව ඔයගලන්ගේ හරියට ෆොටෝ එක අරගෙන ඔයගලන්ට ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්න. ඉතින් ඔයා ගිය සැරේ ඇප්ලයි කරපු කෙනෙක් නම් DV ලොටරි එකට ඒ ෆොටෝ එකම ඔයාට හිතෙන්න පුළුවන් දාන්න පුළුවන් කියලා. මොකද ඒක දාන්න බැහැ. ඒක මාස 6කට වඩා වැඩියනේ අරගෙන. ඉතින් මේ US DV ලොටරි ඔතොරිටි එක හරියට බලන ඕගොල්ලන්ගේ. දැන් මොකද අනිවාර්යෙන් කලින් දාලා තිබ්බ කෙනෙක් නම් ඔයාගේ විස්තර, ඔයාගේ ඡායාරූප, ඔයාගේ ඇප්ලිකේෂන් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට ක්ලික් වෙන්න පුළුවන් ඔයා මේ ඒ ෆොටෝ එකම ඔයයි දාලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒ ෆොටෝ එක යූස් කරන්න එපා. මොකද ඔයාගේ කරන් ඇපියරන්ස් වලට මැච් වෙන්න ඕනේ ඔයාගේ මේ ෆොටෝ එක. එකයි පසුගිය මාස 6 ඇතුළතදී ගන්න කියලා කියන්නේ. ඉතින් ඒ වගේ චුටි චුටි දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඔයා මේ ස්ටුඩියෝ එකෙන් ගන්න ෆොටෝ එක JPG ෆෝමැට් එකෙන් තියෙන ඕනේ, ඩිජිටල් ෆෝමැට් එකෙන් තියෙන ඕනේ. ඉතින් පෙන් ඩ්‍රයිව් එකක් අරගෙන යන්න ස්ටුඩියෝ එකට. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් එතෙන්ට කියන්න, ඔයාට ඊමේල් කරන්න කියලා ෆොටෝ එක. ඉතින් ඒ විදිහට ටිකක් ඔයා ලංකාවෙත් ගොඩක් පළාත් වලින් ගොඩක් දෙනෙක් ඇප්ලයි කරන. ඉතින් ඔයා ඉන්න සිටි එකේ, නගරයේ ටිකක් හරි හමං හොඳ ස්ටුඩියෝ එකට යන්න. ඉතින් හැමතැනම දැන් ස්ටුඩියෝස් තියෙනවා. ඉතින් ඒ ස්ටුඩියෝස් නෙවෙයි මම අදහස් කරන්නේ. ඔයා හොඳ ටිකක් මේ වගේ දේවල් කරන්න පුළුවන් ස්ටුඩියෝ එකට යන්න. ඉතින් ඒ ස්ටුඩියෝ එකකට ගිහිල්ලා මේ ෆොටෝ එක නිවැරදිව ලබා ගන්න. මේ ෆොටෝ එකට මම හිතන්නේ ලොකු මුදලක් වැය වෙනවා කියලා. ඉතින් සුළු මුදලක් තමයි වැය වෙන්නේ. මේ වගේ පුංචි පුංචි දේවල් වලට ඔයගලන්ට මුදල් වැය කරන්න වෙයි. ඉතින් ලොකු මුදලක් නෙවෙයි. ඔයගලන්ට දැන් මේ ග්‍රීන් කාඩ් එක නොමිලේමනේ ලැබෙන්නේ. නමුත් ඇමරිකාවට ඇවිල්ලා ඉන්න අය, එන්න ඉන්න අය, ඉතින් ගොඩාක් ලොකු විශාල මුදලක් වැය කරනවා මේ ස්ථිර පදිංචි පර්මනන්ට් රෙසිඩන්ට් හදාගන්න. ඉතින් මේ ග්‍රීන් කාඩ් ලොටරි එක හරහා ඔයගලන්ට නොමිලේම මේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ වගේ පුංචි පුංචි දේවල් වලට හරි තැනකට ගිහිල්ලා කරගන්න ලොකු මුදලක් වැය කරන්න කියනව නෙවෙයි. නමුත්
පිළිගත් ස්ටුඩියෝ එකකට ගිහිල්ලා මේ ඡායාරූප ලබා ගන්න. මොකද නොදන්න කෙනෙක් නොදන්න විදිහට කළොත් ඉතින් දැනුමක් නැත්තම් හරියට කරගත්තේ නැත්තම් ඔයගලන්ට ඒක අවලංගු වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා තමයි මම මේ නිතර නිතර පුන පුනා කියන්නේ හරියට මේ දේවල් කරගන්න කියලා. ඉතින් එහෙනම් ඊළඟට බලමු තව මොනවද අපිට අවශ්‍ය වෙන දේවල් කියලා. ඉතින් ඊළඟට ඔයා A level complete කරලා තියෙනු සස්පල complete කරලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්තම් ඇමරිකාවේ නම් කියන්නේ high school complete කරලා තියෙන්න ඕනේ කියලා. එහෙමත් නැත්තම් වසර 12ක අධ්‍යාපනය ඔයා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඉතින් මෙහිදී වෙබ්සයිට් එකේ විශේෂයෙන්ම කියනවනේ ගොඩාක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි තවත් A level pass වෙන්න ඕනේද කියලා. ඉතින් මේක ගැන මමත් ගොඩක් හෙව්වා. ඉතින් මට කිසිම තැනක මම දැක්කේ නැහැ අනිවාර්යෙන් මේක මේ A levels pass වෙන්න ඕනේ කියලා. මේකේ කියලා තියෙන්නේ ඔයගොල්ලෝ complete කරලා තියෙන්න ඕනේ කියලා, සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ කියලා. සර්ටිෆිකේට් එක ඔයගොල්ලන්ගෙන් prove කරන්න. දැන් interview වලට එහෙම යනකොට ඔය win කළාට පස්සෙ ආ prove කරන්න ඕනේ නෝ high school එක ගියා මෙච්චර කාලයක් කියලා. ඉතින් A level වෙනකන් ඔයා අධ්‍යාපනය කළා කියලා ඔයා සහතිකය පෙන්වන්න ඕනේ, prove කරන්න ඕනේ, complete කරලා තියෙන්න ඕනේ කියන එක තමයි සඳහන් වෙන්නේ. ඉතින් මම මෙහෙදී සර්ටිෆිකේට් එක කියලා කිව්වේ A level කළාට පස්සෙ ඔයගොල්ලන්ට prove කරන්න ඕන සහතිකය කියලා කිව්වේ අධ්‍යාපන department එකෙන් අපිට දැන් ගන්න පුළුවන් නේද O level level පෙර සාක්ෂීට් එක ඒවල ඉවරනට පස්සේ ඉතින් ඒවා ලබා ගන්න ප්‍රූව් කරන්න. මොකද ඊට පස්සේ ඉන්ටර්වයුව එහෙම යනකොට ඉන්ටර්වයුව එකේදී ඔයගොල්ලෝ ප්‍රූව් කරන්න ඕනේ, ඔයාලට සහතිකය පෙන්වන්න ඕනේ. ඉතින් උසස් පෙළ සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ කියලා පමණයි මම දැකලා තියෙන්නේ. ඉතින් පාස් වෙන්න ඕනේ කියලා මගෙන් ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා අහන දෙයක් තමයි, අක්කේ උසස් පෙළ මම ෆේල්, මට F3යි, මට ඇප්ලයි කරන්න පුළුවන්ද? ඉතින් මම දන්න විදිහට, ඉතින් මම දැකලා තියෙන විදිහට වෙබ්සයිට් එකේ කොහෙවත් කියන්නේ නැහැ ඔයා පාස් වෙන්න ඕනේ කියලා. කියලා තියෙන්නේ කම්ප්ලීට් කරන්න ඕනේ කියලා, high school කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ, අවුරුදු 12ක අධ්‍යාපනයක් ඔයාට තියෙන්න ඕනේ, එහෙම කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා පාස් වෙන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ කම්ප්ලීට් කරලා තියෙනවා නම්, ඒ සහතික තියෙනවා නම් ඔයගොල්ලෝ ගාව ඉන්ටර්වයුව එකේදී ඔයගලන්ට පුළුවන් ප්‍රූව් කරන්න ඔයා මේ දක්වා ඉගෙනගෙන තියෙනවා කියලා. ඉතින් ඔක්තෝබර් මාසේ දැන් ඇප්ලිකේෂන් ඔයගලන්ට ෆිල් කරන්න පුළුවන් දවස වුණ ගමන්ම මම ටග් ගාලා ඔයගලන්ට වීඩියෝ එකක් දාන්නම් ඉක්මනින්ම. එතකොට ඔයගලන්ට පුළුවන් හරි අවබෝධයක් අරගෙන ඔයගලන්ට නිවැරදිව කොහොමද ස්ටෙප් එකකින් ස්ටෙප් එක මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කියලාත් බලාගන්න. මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න, මේ සම්බන්ධ තවත් වීඩියෝස් ඉදිරියට එන්න තියෙන නිසා ඔයගලන්ට පුළුවන් ඒ දේවල් බලලා දැනුවක් ඇතුව මේ ෆෝම් එක ෆිල් කරගන්න. මේ ෆෝම් එක ෆිල් කරන එක කම්ප්ලිකේටඩ් නෑ, හරි ලේසි. නමුත් ඔයාට ඉංග්‍රීසි දැනුම අඩු කෙනෙක් නම් සමහර විට පැහැදිලි නොවෙන්න පුළුවන් අහන දේ. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ නම, ගම, ඇඩ්‍රස්, බර්ත්ඩේස් ඒ වගේ තමයි ෆිල් කරන්න තියෙන්නේ. ඉතින් මුලින්ම දන්නේ නැත්තම් කගෙන් හරි උදව් ගන්න, දන්න කෙනෙක්ගෙන් උදව් ගන්න. ඔයා දන්න කෙනෙක් වුණත් ඔයා මුලින්ම මේ ෆිල් කරන්න කලින් ඔයා පවුලටම ඇප්ලයි කරනවා නම්, ෆැමිලි එකේ ඔක්කොටම ඇප්ලයි කරනවා නම්, ඒ හැමෝගෙම බර්ත් සර්ටිෆිකේට්, පාස්පෝර්ට්ස්, IDs ඔය වගේ දේවල් වගේ නම ගම හරියට නිවැරදිව තියෙන්න ඕන දේවල් හැම එකක්ම ළඟට අරගෙන ඇප්ලයි කරන්න. මොකද නැත්තම් මම ඉස්සල්ලත් කිව්වා, කියන්නේ කාලයක් ලැබෙනවා, ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා. නමුත් මේ දේවල් ඔයාගව නොතිබුණොත් ඔයා ඒව හොයන්න වෙනම කාලයක් වැය කළොත් ඔයාට මේ ලැබෙන කාලය අවලංගු වෙලා ඔයාගේ ටයිම් එක අවුට් වෙන්න පුළුවන්. ඉතින් ආයෙ අවලංගු වෙන්න පුළුවන් ඔයාගේ මේ ඇප්ලිකේෂන් එක. ඒ නිසා හරියට මේ දේවල් මම මේ සැරින් සැරේට කියන්නේ ඔයගලන්ට පහසු කරන්න මේක. මොකද චුටි චුටි දේවල් වලින් අපේ ඒ තියෙන chances miss වෙන්න පුළුවන් නිසා. ඉතින් මම මෙහෙදී පවුලේ අයට green card lottery එකට apply කරන්න පුළුවන් කියලා කිව්වේ ඔයාගේ main family එකේ. කියන්නේ ඔයාගේ ඔයා husband හෝ wife වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ බබාලා ඒක තමයි පවුල කියලා හඳුන්වන්නේ මෙහෙදී. ඉතින් එතනින් එහාට සමහර දිනකට හිතෙන්න පුළුවන් එතනින් එහාට අපේ ෆැමිලි එක ඉතින් දික් වෙනවනේ නේද? ඒක අම්මලා තාත්තලා ආච්චිලා සෙල ඉන්නවා, එහෙම නෙවෙයි. මේ ෆැමිලි එක කියලා කියන්නේ ඔයා මැරි කරලා නම් ඔයයි ඔයාගේ හස්බන්ඩ් හෝ වයිෆ් සහ ඔයාගේ බබාලට තමයි මේ පවුලක් විදිහට මේ ග්‍රීන් කාඩ් ලොටරි එකට ඇප්ලයි කරන්න අවස්ථාව තියෙන්නේ. සහ තනි පුද්ගලෙක් විදිහට ඇප්ලයි කරනවා නම් ඔයා වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද 18ක් වෙන්න ඕනේ නෝ වගේ අධ්‍යාපන සුදුසුකම් හෝ රැකියා සුදුසුකම් මොන හරි ඔයා ප්‍රූව් කරන්න 18ක් වෙන්න ඕනේ නේ අනිවාර්යෙන්. ඒ ලෙවල් කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ නේ. ඉතින් 18ක් වෙන්න ඕනේ තනි පුද්ගලෙක් විදිහට ග්‍රීන් කාඩ් ලොටරි එකට ඇප්ලයි කරනවා නම්. ඉතින් ඔයා උසස් පෙළ සම්පූර්ණ කරපු නැති කෙනෙක් නම් ඔයා ඒ ලෙවල් කම්ප්ලීට් කරලා නැත්නම් ඔයා ඒ ලෙවල් සුදුසුකමක් විදිහට ඔයාට ග්‍රීන් කාඩ් ලොටරි එකට ඇප්ලයි කරන්න බැරි නම් ඔයාට පුළුවන් ඔයාගේ රැකියාවේ පළපුරුද්ද පෙන්නලා මේ සඳහා ඇප්ලයි කරන්න. ඉතින් මෙහිදී ඔයා අවසාන වසර 5 ඇතුළතදී වසර 2ක පළපුරුද්දක් පෙන්වන්න ඕනේ. ඉතින් මේ සඳහා හැම රස්සාවක්ම ඇප්ලයි කරන්න බෑ, ආයුධම් කරන්න බෑ, හැම රස්සාවක් කරන කෙනෙක්ටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුවෙන් දාලා තියෙනවා ඒගොල්ලන්ගේ රස්සා සඳහා
zone සහ ලකුණු ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් දැන් green card එකට apply කරනකොට ඔයගොල්ලෝ කරන රස්සාව අනුව ඔයගලන්ට apply කරන්න පුළුවන් ද ඔයගේ රස්සාව සුදුසුකම් ලැබනවද green card lottery එකට apply කරන්න කියලා මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මම මේ පෙන්නන link එකෙන් හොයාගන්නේ කියලා මම දැන් පෙන්නන්න හදන ඔයගලන්ට කොහොමද මේ link එකට ගිහිල්ලා හොයාගන්නේ කියලා මම මේ link එක description එකේ දාලා තියෙනවා ඉතින් මේ විදිහට යන්න පුළුවන් මම මුලින්දම පෙන්නන්නම් link එක follow කරන්න නැතුව යනවා නම් ඔයගොල්ලෝ කොහොමද කියලා ඉස්සෙල්ලාම google කරන්න පුළුවන් ඔයගොල්ලන්ට diversity visa program කියලා එතකොට ඔයගොල්ලන්ට මේ විදිහට links එනවා travel.state.gov කියන website එකෙන් diversity visa program කියලා මෙහෙම link එක එනවා ඔයගොල්ලන්ට පුළුවන් මේ link එකට යන්න මේක තමයි government එකෙන් දෙන නිවැරදිම link එක ඉතින් මේකට ගියම ඔයගොල්ලෝ බලන්න ඉස්සෙල්ලාම හරි link එකේ දින්න කියලා මේ විදිහට තියෙන්න ඕනේ හරි link එක නම් ඊට පස්සේ මේ වෙබ්සයිට් එකේ මේ page එකට ආවහම මෙතන තියෙන ඕගොල්ලෝ apply කරනකොට step එකකින් step එක හරියට කියලා දීලා ඕගොල්ලන්ට විස්තර ඒවා කියලා බලන්න පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඉතින් step 4 තමයි අපිට ඕන section එක තියෙන්නේ. අපි ඊළඟට step 4 එකට ගිහම ඊට පස්සේ තියෙන ඕගොල්ලන්ගේ job එක මේ green card lottery එක සඳහා සුදුසුකම් ලැබනවා නම් අනිවාර්යයෙන්ම job zone 405 කියන ඒක යටතේ සුදුසුකම් ලබන්න ඕනේ තියෙන්න ඕනේ. ඊට පස්සේ SVP කියන SVP rating තියෙන්න ඕනේ 7 වලට වැඩියෙන්. ඉතින් එතනම යට තියෙනවා US Labor Department එකේ definition තියෙන website එක තියෙනවා. ඒකට ගියාම ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් ඒක click කළාම මෙතෙන්ට එනවා dialog box එකක්. ඒකේ go කියන button එක press කළාම ඔයගලන්ට onet online කියන මේ page එකේ නම් මේ page එකෙන් පුළුවන් ඔයගලන්ට ඔයාගේ occupation එක දැම්මට පස්සේ job එක දැම්මට පස්සේ සර්ච් කරගන්න ඕගොල්ලන්ව ක්වොලිෆයි වෙනවද කියලා. මේ page එකේ දකුණු පැත්තේ උඩින් තියෙන occupation quick search කියලා. එතන ඕගොල්ලන් පුළුවන් ඔයගේ රස්සාව type කරන්න. අපි නිකන් example එකක් විදිහට අපි teacher කියන එක search කරලා බලමු. ඒ job එකෙන් එතකොට ඕගොල්ලෝ ක්වොලිෆයි වෙනවද කියලා teacher කියලා type කරලා enter එක ඔබන්න ඕනේ. enter කළාට පස්සේ අපි මෙන්න මේ page එකට එනවා. මේ page එකට ආවහම දැන් ඔය teacher කෙනෙක් උනාට එක එක විදිහේ teachers line ඕනේ නේද? middle school teacher කෙනෙක් වෙන්න පුළුවන්, preschool teacher කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙතන උඩින්ම තියෙනවා middle school කියන teacher. මම ඒක select කරලා බලමු අපි කොහොමද ඔයාව සිලෙක්ට් වෙනවද කියලා. එතනට ගිහම ඔයගොල්ලෝ චුට්ටක් පල්හට යන්න ඕනේ. පල්හට ගිහම ඔයගොල්ලන්ගේ work zone එක කියන්නේ job zone එක පෙන්නනවා. මෙන්න මෙතන තියෙන job zone එක යටතේ ඔයගොල්ලන්ට title එක පෙන්නනවා. job zone 4 කියලා මං ඉස්සෙල්ලා කිව්වා. job zone එක 405 තියෙන්න ඕනේ. ඒ වගේම SVP range එක 7ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ කියලා. එතකොට ඔන්න මේ job එක කරන කෙනෙක් නම් ඔයා ඔන්න ඔයා සුදුසුකම් ලබනවා. මේකේ පෙන්නන විදිහට මේ විදිහට ඔයාව apply කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. එහෙනම් අපි තවත් job එකක් උදාහරණයක් විදිහට cashier කෙනෙක් වගේ අපි දාලා බලමු සුදුසුකම් ලබනවද කියලා. ඒ වගේ මෙතනත් එනවා ඉස්සෙල්ලා වගේ categories. ඔයගලන් කරන job එක යටතේ ඒ category එක select කරන්න පුළුවන් වට just අපි cashier තෝරගමු. එතකොට ඉස්සෙල්ලා වගේම job zone එකට ආයන්න ඕනේ. පල්හැට scroll කරගෙන මෙතන title එකේ පෙන්නනවා job zone එක 2 කියලා. මම කිව්වා job zone එක 4 to 5 තියෙන්න ඕනේ. ඒ වගේම SVP range එක 7ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. ඉතින් මෙතන 4 to 6 තමයි තියෙන්නේ. ඉතින් මේ job එක කරන කෙනෙක්ට සුදුසුකම් ලබන්නේ නැහැ. ඔයාට දාන්න බෑ green card එකට සුදුසුකම් ලබන්නෙක් විදිහට apply කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඕනෙට් ඔන්ලයින් කියන මේ ලින්ක් එකට ආවට පස්සේ මෙතන ඔයගලන්ට සර්ච් කරලා බලන්න පුළුවන්. ඔයා කරන රස්සාව හරියට සර්ච් කරලා බලන්න. ඊට අමතරව තව ගොඩාක් විස්තර තියෙනවා. කියවල බලන්න ඉංග්‍රීසි නොලෙජ් එක අඩු කෙනෙක් නම් දැනුම අඩු කෙනෙක් නම් දන්න කෙනෙක්ට කියලා විස්තර කරගෙන බලන්න දැනුවත් වෙන්න මොකක්ද මේකෙන් කියන්නේ මොනවද කියලා තියෙන්නේ. ඔයාගේ රස්සාව සුදුසුකම් ලබනවද නැද්ද කියලා. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ රස්සාව අනුව ඔයාට green card lottery එකට apply කරන්න පුළුවන්ද ඔයා qualify වෙනවද කියලා බලන්නේ. ඔයගලන්ට දැන් මේ විදිහට green card lottery එකට apply කළාට පස්සේ දැන් ඔයගොල්ලෝ බලනවනේ කවදා වගේද දැන් results බලන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ වෙන් කළාද නැද්ද කියලා නේද? ඉතින් ඒකට සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම මේ මාසේ තමයි මේ results දාන්නේ. ඔයගලන්ට පුළුවන් දැන් apply කළාට පස්සේ ඔයගොල්ලෝ නිවැරදිව apply කළා නම් ඔයාට confirmation number එකක් ලැබෙනවා. ඒ confirmation number එක හරියට මතක තියෙන තැනක කොහේ හරි ලියලා තියාගන්න, නැත්නම් screenshot එකක් ගන්න, photo එකක් ගන්න, මේ කොයි ආකාරයෙන් හරි කමක් නැහැ මතක තියාගන්න. මොකද මේක ටිකක් දිග number එකක්. ඊට පස්සේ ආය ඔයගොල්ලෝ වින් කළාද කියලා බලනකොට වෙබ්සයිට් එක මම දාන්නම්. ඒකේ ගිහිල්ලා ඊට පස්සේ ඔයගොල්ලන්ට ඇප්ලයි කළාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් කන්ෆර්මේෂන් නම්බර් එක දාන්න. නම්බර් එක හරියට ටයිප් කරන්න. එකක් හරි හැම හේවුනොත් ටිකක් දිග නම්බර් එකක් නිසා ඔයගලන්ට වැරදි රිසල්ට්ස් පෙන්වන්න පුළුවන්. ඔයගොල්ලෝ වින් කළේ නැහැ කියලා ඔයගලන්ට රිසල්ට්ස් එන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් මේකත් කරන්න මතක තියාගන්න. ඉතින් දැන් මේ ලොටරි එක වින් කළාට පස්සේ ඔයගොල්ලෝ ඉන්ටර්වියු යන කලින් ඔයගොල්ලෝ DS26 කියන ෆෝම් එක ෆිල් කරන්න ඕනේ. ඉතින් මේ ෆෝම් එක ෆිල් කරන්න වීසා ෆී එක $330ක් වගේ යනවා. ඉතින් ලංකාවේ රුපියල් වලට ඒක කන්වර්ට් කළාම
රුපියල් 65000ක වගේ මුදලක් ඔයගලන්ට මේ වීසා ෆී එකට ගෙවන්න ඕනේ. එච්චරයි ගෙවන්න ඕනේ. ඉතින් එහෙම කිසි මුදලක් ගෙවන්න ඕනේ. වීසා ෆී එක විතරයි මෙහිදී ඔයගලන්ගෙන් වින් කළාට පස්සේ එකත් ඔයගලන්ට ගෙවන්න වෙන්නේ. ඉතින් තවත් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ ග්‍රීන් කාඩ් ලොටරි එකට ඇප්ලයි කරන්න කිසියම් වයස් කාණ්ඩයක් තියෙනවද කියලා. ඉතින් මේ සඳහා ඇප්ලයි කරන්න කිසිම වයස් කාණ්ඩයක් නැහැ. ඔයගලන්ට අවුරුදු 18ට වැඩි ඕනෑම වයස් කාණ්ඩයක ඉන්න කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයා මැරි කරපු කෙනෙක් නම් ඔයාලගේ බබාලවත් ඒ සඳහා ඇප්ලයි කරන්න දාගන්න පුළුවන්. ඔයගලගේ ෆැමිලි එකටම ෆැමිලි කින සියලු දෙනාටම ඇප්ලයි කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ දැන් මේ ග්‍රීන් කාඩ් ලොටරි එක ඇප්ලයි කරනකොට හරියට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මේ ඔයාගේ සෙෂන් එක අතර තුරේදීම තියෙන්න ඕනේ. ගෙදර හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවද බලන්න. එහෙමත් නැත්නම් ඒ තියෙන තැනකට යන්න ලංකාවේ කමියුනිකේෂන් ඒ වගේ තියෙන තැන් ඇතිනේ. ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා මේක ෆිල් කරන්න උත්සාහ කරන්න. මොකද නැත්නම් ඔයා මේක කරන අතරතුරේදී ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් වුණොත් ඔයාගේ සෙෂන් එක එක්ස්පයර් වෙනවා. ඒ නිසා හරියට ඒ ඔයාගේ අතරතුර කාලයේදීම ෆිල් කරන ඔයාට හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවද කියලා බලන්න. පුංචි මතක් කිරීමක් කළා. ඉතින් මේ වගේ දේවල් නිසා ඔයාගේ ඒ දේවල් අතපසු වෙන්න අවස්ථාව තියෙන නිසා. ඉතින් මම දැන් ඊළඟට කතා කරන්න හදන්නේ දැන් ඔගොල්ලෝ ග්‍රීන් කාඩ් ලොටරි එක වින් කළාට පස්සේ ලැබෙන බෙනිෆිට්ස් මොනවාද කියලා. ඉතින් පළවෙනිම බෙනිෆිට් එක තමයි ඔයගලන්ට ඇමරිකාවේ ජීවත් වෙන්න ලැබෙන එක නේද? ඉතින් මේ වගේ ප්‍රබල රටක බලවත් රටකට ඇවිල්ලා ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ මෙහෙම ස්ථිර පදිංචියට ආවට පස්සේ ඔයගලන්ට පුළුවන් වසර 5කට වගේ පමණ කාලයකින් පස්සේ ඇප්ලයි කරන්න පුළුවන් ඇමරිකන් සිටිසන්ෂිප් එකට. ඊට පස්සේ මෙහිදී ඔයගලන්ට ඇමරිකානු පාස්පෝට් එක ලැබෙනවා, ගමන් බලපත්‍රය ලැබෙනවා. ඉතින් මේ ඇමරිකන් පාස්පෝට් එක හරිම පවර්ෆුල් පාස්පෝට් එකක්. මේ පාස්පෝට් එකට ඔයගලන්ට රටවල් 187කට වගේ විශාල රටවල් ප්‍රමාණයකට වීසා රහිතව වීසා නැතුව ට්‍රැවල් කරන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් ඒ වරප්‍රසාදය ඔයගලන්ට ලැබෙනවා මේ හරහා. ඉතින් ඊළඟට අපි අධ්‍යාපනය ගැන කතා කරමු. ඉතින් ඔයගොල්ලෝ ෆැමිලි එකක් වගේ නෝ නම් දැන් බබාලගේ එඩියුකේෂන් ගැන හිම අපි සැලකිලිමත් වෙනවා නේද? හොඳ ස්කූල්ස් තියෙනවා. ඊට පස්සේ කොලෙජ් යනකොට හොඳ යුනිවර්සිටිස් තියෙනවා. ලෝකේ හොඳම යුනිවර්සිටිස් තියෙනවා ඇමරිකාවේ. ඉතින් ඒ වගේ යුනිවර්සිටිස් වල යන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණය අතින් ඉහළ රටක්, පහසුකම් අතින් ඉහළ රටක්. ඉතින් සැප පහසු ජීවිතයක් ගත කරන්න පුළුවන් ඕගලන්ට. හොඳ රස්සාවක් හොයාගන්න පුළුවන් ඕගලන්ට මෙහෙට ඇවිල්ලා. ඉතින් ඒ විදිහට හොඳ ජීවිතයක් ගත කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ හරහා ඔයගොල්ලෝ ග්‍රීන් කාඩ් එක වින් කරගෙන ආවම ඊට අමතරව ඔයගොල්ලෝ දැන් ආවට පස්සේ තන් පුද්ගලික වශයෙන් හෝ ෆැමිලි එකක් වශයෙන් හෝ ආවට පස්සේ ඔයගලන්ගේ ෆැමිලිකේ අනිත් අයට, ඔයගලන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ සහෝදර සහෝදරයන්ට වුණත් ඇමරිකාවට එන්න උදව් කරන්න අවස්ථාව තියෙන ඔයගොල්ලෝ සිරිසන් ගත්තයින් පස්සේ. ඉතින් ඒකත් ලොකු අවස්ථාවක්. ඉතින් මේ වගේ බෙනිෆිට්ස් ගොඩාක් ඔයාට අත්විඳින්න අවස්ථාව තියෙනවා, ලැබෙනවා ඔයාට මේ ස්ථිර පදිංචියට ඇමරිකාවට ආවට පස්සේ. ඉතින් තවත් ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මේ ස්පොන්සර් කෙනෙක්ව හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සලාම බලමු මේ ඇමරිකානු රජය ස්පොන්සර් කෙනෙක්ව ඉල්ලන්නේ කියලා. ඉතින් ඇමරිකානු රජය බලාපොරොත්තු වෙනවා ඔයා ග්‍රීන් කාඩ් ලොටරි එක ඇදලා ආවට පස්සේ ඇමරිකානු රජයට බරක් නොවී ජීවත් වෙන එක. ඉතින් ඒ නිසා තමයි ස්පොන්සර් කෙනෙක් වන්. ඉතින් හැමෝටම ස්පොන්සර්ස්ලා අවශ්‍ය නැහැ. ඔයාටම ඔයාව ස්පොන්සර් කරගන්න පුළුවන්. එහෙම කරගන්නවා නම් ඔයාට තියෙන්න ඕනේ මුදලෙන් ඩොලර් 16,100ක වගේ ආදායමක් අවුරුද්දකට ඔයා උපයන්න ඕනේ. ඒ වගේ මුදලක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාවම ඔයාගේ ඒ මුදල් ප්‍රමාණය පෙන්නලා ස්පොන්සර් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාට ඇමරිකාවේ ජොබ් ඔෆර් එකක් තියෙනවා නම් ඒ ඔෆර් ලෙටර් එක පෙන්නලා ඔයාට ඔයාව ස්පොන්සර් කරගන්න පුළුවන්. පොයින්ට් එකකට ගියාම ඔයා ප්‍රූව් කරන්න ඕනේ ඉතින් මේ වගේ ඉන්කම් එකක් ඔයාට අවුරුද්දකට ඔයාගේ බැංක් ස්ටේට්මන්ට් වලින් පෙන්වන්න ඕනේ. මේ වගේ මුදලක්, මේ වගේ ආදායමක් ඔයා වසරකට උපයනවා. ඔයාගේ ස්ටේට්මන්ට්ස් වලට, බැංක් ස්ටේට්මන්ට්ස් වලින් ඔයාට එනවා කියලා මේ වගේ ප්‍රමාණයක් ඔයාට ස්පොන්සර් කරන්න සුදුසුයි කියලා ඉන්ටර්වියු එකේදී ඉතින් ඔයා මේවා ප්‍රූව් කරන්න ඕනේ ඔයාගේ ස්පොන්සර් ලෙටර් එක හෝ ස්පොන්සර් කරන ක්‍රියාවලිය හරහා. එහෙමත් නැත්නම් ඔයා ඇමරිකාවේ ග්‍රීන් කාඩ් හෝල්ඩර් කෙනෙක් හරි සිටිසන් කෙනෙක්ව හරි ස්පොන්සර් කෙනෙක් විදිහට පෙන්වන්න ඕනේ. ඉතින් ඒ පුද්ගලයා, එතකොට ඒ පුද්ගලයාගේ ආදායමයි ඔයාට ස්පොන්සර් කරනකොට ඔයාගේ ඔයාටත් වියදමක් පෙන්වන්න ඕනේ. ඉතින් එතකොට ඔය දෙන්නගේම ආදායම විදිහට ඔහු පෙන්වන්න ඕනේ ඩොලර් 21,750ක්. මේ මුදල මම ඩොලර්ස් වලින් කිව්වේ. ඉතින් රුපියල් වලට මේක කන්වර්ට් වෙනකොට වෙනස් වෙනවා. ඉතින් මම මේ ඩොලර්ස් වලින් කියපු ගාන ඔයගලන්ට පුළුවන් කන්වර්ට් කරලා බලන්න. මේ විදිහට තමයි ඉතින් ස්පොන්සර් කෙනෙක් මුදලින් ඔයගලන්ට පෙන්වන්න ඕනේ. ඊට අමතරව මම ලින්ක් එකක් දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න ගිහිල්ලා ඒකෙත් තියෙනවා ඔයගොල්ලෝ කොච්චර ප්‍රමාණයක් මුදලින් පෙන්වන්න ඕනේද. පවුලක් විදිහට එනකොට ස්පොන්සර් කරනකොට මේක වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලින් ප්‍රමාණය වැඩි වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට වෙන කෙනෙක් ස්පොන්සර් කරනවා නම් ඒ ස්පොන්සර් කෙනෙක් කෙනා ඔයා එයාගේ ටැක්ස් පෙන්වන්න ඕනේ, බැංක් ස්ටේට්මන්ට්ස් පෙන්වන්න ඕනේ. ඉතින් මේ විදිහට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් දේවල් ටිකක් තියෙනවා පෙන්වන්න. ඉතින් ඒ විදිහට ඔයාට ස්පොන්සර් කෙනෙක් හොයාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ඔයාගේ මුදල් පෙන්වන්න ඕනේ, ඔයාගේ බැංක් ස්ටේට්මන්ට්ස් පෙන්වන්න ඕනේ. ඔයා මෙච්චර ප්‍රමාණයක් ඔයාම ඔයාව ස්පොන්සර් කරගන්නවා නම් ඉන්ටර්වියු එකට යනකොට ඔයා මේ දින්නට පස්සේ ලොටරි එක මේ විදිහට ස්පොන්සර් කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඊළඟට මගෙන් ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මේ DV ලොටරි එකට ඇප්ලයි කරන්න, මේ ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරන්න ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕනේද කියලා. ඉංග්‍රීසි අනිවාර්යද කියලා? එහෙම දෙයක් නැහැ. ඉංග්‍රීසි අනිවාර්ය නැහැ. නමුත් ඔයගලන්ට තියෙනවා නම් ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ඉතින් මෙහෙ
ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ඔයාලට ඕන තැනකට ගිහම ඕන සර්විස් එකක් ගන්න ජොබ් එකක් කරනකොට ජොබ් එකක් ගන්න ඒ ඉංග්‍රීසි කියන එක ලොකු සුදුසුකමක් වෙනවාට තියෙනවනම් නමුත් තියෙන්න අවශ්‍ය නැහැ ග්‍රීන් කාඩ් ලොටරි එක වින් කරන්න තියෙන්න අවශ්‍ය නැහැ අනිවාර්ය නැහැ කොහෙවත් සඳහන් වෙන්නේ ඉංග්‍රීසි දැනුම ඕනේ කියලා විශේෂයෙන්ම තව කියන්න ඕනේ දැන් වින් කළොතින් වින් කළාට පස්සේ ඔයා යනවනේ ඉන්ටර්විව් එකට යනවනේ ඉන්ටර්විව් එකට යනකොට එතන ඔයාට ඉංග්‍රීසි දැනුම නැති කෙනෙක් නම් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න බැරි කෙනෙක් නම් ඔයාට පුළුවන් එතන ඉන්නවා සිංහල භාෂාවෙන් ඔයාට ඉල්ලන්න පුළුවන් භාෂා පරිවර්තකයෝ ඔයාට පුළුවන් එහෙම කෙනෙක්ව ඉල්ලලා ඔයාගේ ඉන්ටර්විව් එක කරන්න ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින් ඉංග්‍රීසි අත්‍යවශ්‍ය නැහැ අනිවාර්ය නැහැ බය වෙන්න එපා ඒ ගැන බයෙන් ඉන්න කෙනෙක් නම් කිසිම බයක් වෙන්න දෙයක් නැහැ අනිවාර්ය නැහැ නමුත් බේසික් නොලෙජ් එකක් හරි ඉංග්‍රීසි තියෙනවා නම් ඔයාට ඒක ලොකු වාසියක් වට ලොකු දෙයක් වට මෙහෙට ආවට පස්සේ ඒක මොකද හැම දෙයක්ම කරගන්න හරීම පහසුව වට ඉංග්‍රීසි දැනුම තියෙනවා නะ ඉතින් ඊළඟට තවත් ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි දැන් මේ ග්‍රීන් කාඩ් ලොටරි එක වින් කරලා ආවට පස්සේ කොහොමද රස්සාවක් හොයාගන්නේ රස්සාවක් රජයෙන් ලබා දෙනවද කොහොමද කියලා ඉතින් ග්‍රීන් කාඩ් ලොටරි එක විතරයි ගවර්න්මන්ට් එකෙන් ඇමරිකානු රජයෙන් උගලන්ට ලබා දෙන්නේ ඉතින් ඒක ලොකු දෙයක් නේද ඉතින් මෙහෙට ඇවිල්ලා ගොඩක් දෙනෙක් ගොඩක් කට්ටක් කරනවා ගොඩක් මහන්සි වෙනවා මේ ග්‍රීන් කාඩ් එක මේ සිටිසන්ෂිප් එක හදාගන්න. ඉතින් ඔයගොල්ලන්ට ඒක මේ රජය විසින් නොමිලේම මේ දිනුම් මැදීම ලොටරි එක ලබා දෙනවා. ඉතින් එහාට රජයෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. ඉතින් ඒකයි මේ වගේ අර අවම ක්වොලිෆිකේෂන්ස් හරි බලන්නේ. මොකද රජය දන්නව ඔයගොල්ලෝ මෙහෙට આવොත් තනියෙන් සර්වයිව් වෙන්න ඕනේ. ෆැමිලි එකක් විදිහට આવොත් තවත් අමාරුයි. ඉතින් ඒ නිසා ඔයාලට ජොබ් එකක් හොයාගන්න ඔයාටම මහන්සි වෙන්න වෙනවා. ඉතින් එහෙම ඇවිල්ලා ඔයාටම හොයාගන්න වෙනවා රැකියාවක්. ඉතින් රජය ඒ සඳහා බරක් ගන්නෙ නැහැ. ඉතින් ඔයාවට පස්සේ වින් කරලා හොයාගන්න පුළුවන්. ඉතින් ලංකාවේ ගොඩක් ලොකු කමියුනිටි එකක් තියෙනවා. අඳුරනා ඉන්නවා නම් යාළුව හොයාගෙන අඳුරුන් කම්මනුව ඔයාට පුළුවන් ඒ අය හරහා ඉතින් රැකියාවල් හොයාගන්න. තවත් අය අහන ප්‍රශ්නයක් තමයි දැන් ගිය සැරේ ඔයගොල්ලෝ ග්‍රීන් කාඩ් ලොටරි එකට ඇප්ලයි කළා නම් ආයේ මේ සැරේ අපි ඇප්ලයි කරන්න ඕනේද ඒක ඔටෝ රිනියු වෙනවද කියලා අහනවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ආයෙමත් මේ සැරේ ඇප්ලයි කරන්න ඕනේ. මොකද විශේෂයෙන්ම දැන් මම ඡායාරූපය ගැන කියද්දි ෆොටෝ එක අවශ්‍ය වෙන ෆොටෝ එක ගැන කියද්දි මම කිව්වා මාස 6ක් ආසන්න මාස 6දී ගත ඡායාරූපයක් ඕනේ කියලා. ඉතින් ඒ වගේම ඒ වගේ ෆොටෝ එකක් අරගෙන ආ නැවත සැරයක් මේකට ඇප්ලයි කරන්න ඕනේ ඊළඟ අවුරුද්දේ. කියන්නේ 2023 2023 වසරට දැන් ඔය ඇප්ලයි කරනවා නම් ඔයගේ සැරේ ඇප්ලයි කරා කියලා බෑ. ආයිමත් මේ සැරේදී මේ එන ඔක්තෝබර් වලදී ලබන මාසයේදී ඒක වළංගු කාලය දැන් ඒගොල්ලෝ දුන්නට පස්සේ වෙබ්සයිට් එකේ දැම්මට පස්සේ ඔයගොල්ලන් ආයේ ගිහිල්ලා ඇප්ලයි කරන්න ඕනේ. ඇප්ලිකේෂන් එක ෆිල් කරලා මේ අවශ්‍ය දේවල් දත්ත දාලා නැවත සැරයක් ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම ඇප්ලයි කරන්න වෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ග්‍රීන් කාඩ් ලොටරි එක ගැන එහෙමත් නැත්නම් ඩයිවර්සිටි වීසා ප්‍රෝග්‍රෑම් එක ගැන නිවැරදි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ දැන් මේ ඇමරිකන් ඩ්‍රීම් එක විඳින්න නේද සක්සස් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඇති. ඔක්තෝබර් මාසේ දැන් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඇති. ඉතින් මේ ඔයගොල්ලන්ගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙලා ඇමරිකාවට ඇවිල්ලා මේ ඇමරිකන් ඩ්‍රීම් එක විඳින්න අවස්ථාව ලැබෙන්න කියලා හදවතින්ම අපි ඔයගොල්ලන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම අද මේ කතා කරන හැම දෙයක්ම ලින්ක්ස් මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහිල්ලා බලන්න. ඊට අමතර දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් කමෙන්ට් කරලා මගෙන් අහන්න. මම බලාගෙන ඉන්නවා ඔයගොල්ලන්ට පිළිතුරු සප්ලයි කරන්න. මොකද තව ටික කාලය තියෙන නේද ඔයගොල්ලන්ට මේ සම්බන්ධව මොන හරි දෙයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද කතා කරන දේවල් වලට අමතර දෙයක් තියෙනවා නම් විතරක් අහන්න, හරියට වීඩියෝ අහන්න, හරියට බලන්න, තොරතුරු දත්ත නිවැරදි දේවල් වලට නිවැරදි වෙබ්සයිට්ස් වලට යන්න, තොරතුරු හොයාගන්න. ඉතින් විශ් කරනවා නැවත සැරයක් ඔයගලන්ට සෙලුම දේවා සාර්ථක වෙලා ඇමරිකාවට ඇවිල්ලා මේ ඩ්‍රීම් එක මේ ලයිෆ් එක විඳින්න අවස්ථාව ලැබෙන්නේ කියලා. එහෙනම් ඉතින් අදට අපි මෙතනින් මේ වීඩියෝ එක නවත්වන්න තමයි සූදානම් වෙන්නේ. බොහොමත්ම ස්තුතියි අදත් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. එහෙනම් ආයෙමත් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. කිහිල්ලෙන්නම්.